සතුන් ලෝකයක් කරගත්ත ඕගොල්ලෝ අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් SL Dog and Fish YouTube channel එකේ ඕගොල්ලන්ට අරගෙන තවත් aquarium tour එකක් තමයි මේ. ඉතින් යලුන්නේ මේ මාළු කඩේට ඇතුල් වෙද්දී ඕගොල්ලන්ට පේනවා කුරුල්ලොයි හාවොයි ගොඩක් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේ මාළු කඩේ ඒ සත්තුත් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ මාළු කඩේ තියෙන තැනගෙන ගියොත් මේක තියෙන්නේ තෙල්ලත්ත හන්දිය ගාව තමයි තියෙන්නේ මීගම්වේ. ඕගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා මේ මාළු කඩේ. ඉතින් යාළුවනේ ඇතුල් වෙද්දිම තියෙන ටැංකිය තුනේ නම් ගප්පි දෙතුන් දිනක් ඉඳලා ඉන්නේ. මේ මාළු නෑ, ඒව නිකන් පැල දාලා වගේ හිස් ටැංකිය ටික තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට වෙන මේ ඔක්කොගම ඇතුලේ තියෙන්නේ පැල දාලා තමයි තියෙන්නේ, ගොඩක් විකුණන තමයි මේ පැල තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි ඊළඟ ටැංකි ටික දැන් බලමු. ඔයාලට පේනවා මේ ටැංකියෙත් මෙම ලොකෝට මාළු නෑ. යට ටැංකියේ නම් ඉන්නවා සීබ්‍රාස ටිකක්. ඔයාලට පේනවා කොළ රතුයි සීබ්‍රාස්ට. ඊට යට ටැංකියේ තව බ්ලේටි ටිකකුයි සීබ්‍රාස ටිකකුයි ඉන්නවා. තව එහා පැත්තේ ටැංකියක් තියෙනවා යාළුවනේ. ඒක නම් මෙන්න මේ ටැංකියේ ෆිල්ටර් සිස්ටම් හොඳට වැඩ කරන. ඒකට පේන්න නම් මාළුවෙක් නෑ මම බැලුවා. තියන්නේ අපි දැන් ලොකු ටැංකිය ටික බලන්න යමු. ඔයාලට වෙන මුලින්ම තියෙන ටැංකිය. මේ ටැංකියෙත් එහෙම ලොකුවට මාළු ජාති නෑ, පොඩි පොඩි මාළු ජාති ටිකක් ඉන්නවා. දැන් අද මං හරියටම ගිහපු දවසේ මාළු අඩුයි මේ මාළු කඩේ. වෙන්දට නම් මාළු සෑහෙන ඉන්නවා. බලමු තව ඇතුළට යද්දි මාළු ඇති. ඉතින් ඔයාලට වෙනවා නිල්ගුරාමී ඉන්න ටැංකියක් අපිට හම්බුණා. මේකේ තනි කරම ඉන්න නිල්ගුරාමී විතරද කොහෙද? නිල්ගුරාමී විතරයි ඉන්නේ. ඔයාලට වෙනවා පොඩි සයිස්ගේ නිල්ගුරාමී ඉන්නේ. ඔයාලා දකින්නතෝ කිසිං ගුරාමීකුත් හිටියා. එකම එක කිසිං ගුරාමී හිටියා. ඉතින් මේ මාළු ටිකේ හොඳට නිල් පාට හොඳට තියෙනවා. ඕගොල්ලන්ට මේ කඩේ තව මාළු වලට මාළුන්ට අවශ්‍ය ඕනම බයෝමීඩියා ටැංකියක් ලබා ගන්න පුළුවන්. ඔන්නේ යාළුවනේ ඉස්සරහා තියෙන ලොකු ටැංකිය වලට වෙනවා මාවල් කැට් විශ්සයි මොසැම්බි මාළු ටිකු ඉන්නවා. ඔයාලට පේනවා ඒක පොඩ සෙටප් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ලොකු මොසැම්බි මාළු එක්ක ඉන්නවා. ඉතින් මේවේ ෆිල්ටර් සිස්ටම් ටික හොඳට තියෙනවා මේ මාළු කඩේ. ඔයාලට වෙනවා ලොකු මෙතන ලොකු ෆොන්ඩ් එකේ කාෆ් මාළු ජාති ටිකක් ඉන්නවා. එක එක ජාතියේ කාෆ්ලු ඉන්නවා. ප්ලැටිනම් කාෆ්ලත් ඉන්නවා. ගවැනි පාට ජාතියේ කාෆ්ලත් ඉන්නවා. ඔයාලට වෙනවා ඒ කාෆ්ල ටැංකිය හොඳට වතුර වෝටර් කොලිටික සුපිරියටම තියෙනවා. ලස්සනට මාළු වෙනවා. ඒකට බලන් ඉන්නත් ආසයි දෙනවා. ඉතින් යාළුනේ එහා පැත්තේ ටැංකිය බැලුවොත් එහා පැත්තේ ටැංකියෙත් කාෆ්ල ටිකම තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ කඩේ මාළු ගොඩක් ඉන්නවා. ඒකින්ද ඔයගොල්ලන්ට මාළු ගොඩක් ගන්න ඕන නම් වැඩි ප්‍රමාණයක් හරි මාළු ගන්න පුළුවන්. ඉතින් යාළුනේ අපිට අග්ගාල වීඩියෝ එක මම ඔයගොල්ලන්ට අරන් එන්නම්. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙන්න පුළුවන් නිසා. ඉතින් යාළුනේ ආපහු එහා පැත්තේ ඔයගොල්ලන්ට පේනවා එහා පැත්තේ ඉන්නවා ආපහු කුරුල්ල ජාතියක්. මම හිතන්නේ මේ ඉන්නේ ලව් බර්ඩ්ස්ලා තමයි මේ ඉන්නේ. මම දන්නේ එහෙම කුරුල්ල ගැන ලොකුවට. තව ආල්ට වෙනවා ඒ කූඩුවේ යට කූඩුවේ ඉන්නවා වල්ලොත් ඉන්නවා හාවොත් ඉන්නවා. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට පේනවා මෙතන තව ටැංකියක් තියෙනවා. එක ඉන්නේ ඉරිඩේෂන් කැට්ෆිෂ්ලා. බ්ලැක් එකෙන් විතරයි ඉන්නේ ඉරිඩේෂන් කැට්ෆිෂ්ලා. මං හිතන මේ වතුර අඩුවට දාලා තින්නේ මාළු පයින් හිඳ මාළු ටැංකිය වලින්. ඉතින් යාළුවනේ එහා පැත්තේ ටැංකිය ඉන්න අපෝ කාෆ්ලම තමයි. ඔයාලට මෙන්න තව මෙන්න මෙතන ටැංකිය ඉරිඩේෂන් කැට්ෆිෂ් ඉන්න ටැංකිය එහා පැත්තේ ග්ලෝ ටෙටර්ලා ඉන්න ටැංකියක් තියෙනවා. අපි තව එහාට ගියොත් ඕගොල්ලන්ට පේනවා කාෆ්ලා ඉන්නවා. මේ ඔයාට වෙනවා මේ හොඳට වෝටර් ක්වලිටි තියෙනවා. ඉතින් අපිට හොඳට ක්‍රියාවකට ඒකින්ද මාළු ටික බලා ගන්න පුළුවන්. නෑ එහා පැත්තේ තවමන හරි මං හිතන්නේ මේ චිච්ලිඩ් ආදියක් තමයි. හරියටම ජාතිය නම් දන්නේ මොකද්ද කියලා. ඔන්න යාළුවනේ දැන් සාමාන්‍ය සයිස් විතර
වංගල් 8ක විතර සයිසෙතර කාෆ්ලින ටැංකියක් තියෙනවා. ඔයාලට පේනවා මේ මාළුවෙන්ගේ හොඳට කලර්ස් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේකෙත් මොනහරි මාළු ජාතියක් ඉන්න මට හරියටම හොයාගන්න බැරි නැ ජාතිය දන්න කෙනෙක් ඉන්නවා නම් බලලා කමෙන්ට් කරන් යන්න. ඔයාලට පේනවා මේ කාෆ්ලා ප්ලැටිනම් කාෆ්ලා සෑහෙන ලස්සනයි. හරියාලනේ ඔන්නේ අපිට තව ග්ලෝ රෙඩ් ලයින ටැංකියක් හම්බුණා. ඔයාලට වෙනවා මෙන්න මෙතන තව ටැංකියක් තියෙනවා. ඒකෙත් මතන ග්ලෝ රෙඩ් රම තමයි ඉන්නේ. ඔන්න තව ටින් ෆොයිල් බබ් ලයින ටැංකියක් හම්බුණා. ටින් ෆොයිල් බබ් ලා දැන් ඇක්වේරියම් වල එන අඩුවේ දැක ගන්න ලැබෙනවා. ඔයාලටින් දෙල්ලත් හන්දිය ගාව තියෙන ඇක්වේරියම් කරාවත් අනිවාර්යෙන් ටින් ෆොයිල් බබ් ලා ගන්න පුළුවන්. ඉතින් මේ කඩේ මාළු සෑහෙන ඉන්නවා. ඔයාලට වෙන ඔන්න තව ජයංගුරාමී ඉරිඩේෂන් කැට්ෆිෂ්ලා ඉන්න ටැංකියක් හම්බුණා. ඔයාලට වෙන එක නම් ලොකු සයිස්ගේ මාළු ඉන්නේ. තව පිරාන කෙනෙකුයි ඇල්බිනෝස් කලයි ටයිගෝස් කලා ඉන්නවා. ඔයාලට වෙන බ්ලැක් ටයිගෝස් කලා ඇල්බිනෝස් කලා ඉන්නවා. ඒ ඔක්කොමලා සාමාන්‍ය ප්‍රමාණ වගේ මාළු තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ ඔන්න එහා පැත්තේ ටැංකියේ ශ්‍රීම්ප්ලා ටිකක් ඉන්න. ඔයාලට පේනවද දන්නේ එන පොඩි ඒගොල්ල හොඩිම හොඩි කට්ටිය. ඒ ටැංකුලින් ශ්‍රීම්ප්ලා කලින් ඔය ටැංකුල හිටිය ඇරවාන මාළු ජාතිය. ඔයාලට පේනවා දැන් මේ ටැංකි දෙකේ ගප්පි ඉන්නවා. ඔය මේ ටැංකි ඉන්න ක්‍රේෆිෂ් මාළු ජෝඩුවක් දෙකද ඉන්නවා. ක්‍රේෆිෂ් ජෝඩුවක් ඉන්නවා. ඔන්න අපිට තවත් ක්‍රේෆිෂ් මාළු ඉන්න ටැංකියක් බලා ගන්න හම්බුණා. එහා පැත්තේ ටැංකියේ ලොකු ක්‍රේෆිෂ් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ටැංකි ටිකේ ඉන්නේ තනිකර ක්‍රේෆිෂ් මාළු විතරයි. ඔයාට වෙනවා හොඳ ලස්සන ඔයාට ඕන සයිස්කින් ගන්න පුළුවන් ක්‍රේෆිෂ් මාළු ජාති ඉන්නවා. මේ ශ්‍රිම්ප්ලා ක්‍රේෆිෂ්ලා හොයාගන්න පුළුවන් ලේසියෙන්ම ඔයගොල්ලන්ට අඩු මුදලකට ගන්න පුළුවන්. ඔන්න තව අපිට ග්ලෝරිට ටැංකියක් හම්බුණා. තව ටැංකි කිහිපයක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන ඉතින් මට ඇතුලට යන්න බෑ. මං එළියේ ඉඳන් පුළුවන් විදියට වීඩියෝ එක අරන් දෙන්න ඕගලන්ට. ඔයාලට මෙන්න මෙතන විකුණන්නත් තව ටැංකි ගොඩක් තියෙන විකුණන්නත්. ඔයාලට වෙන ඔයා ඉන්නේ ග්ලෝ රෙටරම තමයි ඉන්නේ ටැංකි වලත්. ඉතින් යාළුනේ ඔන්න තව ඔකුණට අවශ්‍ය කරන ෆිල්ටර්. ෆිල්ටර්ත් මේ කාලේ ගොඩක් තියෙනවා. ෆිල්ටර් දෙකක් විතර දෙකක් තවද අරගත්ත ෆිල්ටර්. ඔන්න යාළුවනේ අපිට හම්බුණා තවත් මාළුන් ටැංකියක්. ඔකට වෙනවා දැන ෆ්ලවර් හොල්ලා ඉන්නේ. ඉතින් යාළුවනේ ඔන්න යාට ටැංකියෙත් තවත් පොඩි මාළු ජාතියක් ඉන්නවා. ඔන්න ආපහු අපිට ඉරිඩේෂන් කැට්ෆිෂ් මාළු හම්බුණා. ඔයාලට වෙන මේ පාරන හම්බුනේ ඇල්බිනෝ කැට්ෆිෂ් ලා සෑහෙන ඉන්නවා දැන. ඔන්න යාළුනේ ගෝල්ෆිෂ් මාළු ඉන්න ටැංකියක් හම්බුණා. ඔයාලට වෙන සාමාන්‍ය ප්‍රමාණය ගෝල්ෆිෂ් ලා ඉන්නවා. එහා පැත්තේ ටැංකියෙත් ගෝල්ෆිෂ් ලා තමයි ඉන්නේ. ඔන්න අපිට තව ඔස්කමාලු ටැංකියකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න මාබල් කැට්ෆිෂ්ලත් හම්බුණා. ආපහු සරියා පොඩි පෙටව මාබල් කැට්ෆිෂ්ලා. ආපහු ගෝල්ෆිෂ් ටැංකියක්. ඔය සිල්ලොඩොලස්ට මම දැන සිල්ලොඩොලස්ට ඒ ඉන්නේ. ඔයාලට වෙනවා ඩිස්කස් මාළු ඉන්නවා එතන. ඔන්න ඒන්ජල් මාළු සෙට් එකත් හම්බුණා. ආපහු ගෝල්ෆිෂ්ලා. ආපහු ගෝල්ෆිෂ් මාළු සෙට් එක. ඔන්න යාළුවනේ මේ ෆයිබර් ටැංකිය මෙතන සෑහෙන දින ෆයිබර් ටැංක් 10ක්ද කියලා තිනවා. මේ ඔක්කොගෙම එක එක සයිස් එක එක කොළෙඩි ගණන් අඩු ගණන් අඩි මාළු කාෆ්ලා තමයි ගොඩක් ඉන්නේ. ඔයාලා පේනවා ලස්සනම ලස්සන කෝයි කාෆ්ලා තින්නවා.
ඔයාලට පොන්ඩයකට ගැලපෙන සුපිරිම මාළු සෙට් එකක් ඉන්නවා මෙතන කාෆ් පොන්ඩයකට ඔයාලට පෙනෙන හොඳ ක්වොලිටි කාෆ් මාළුත් ඉන්නවා ගණන් වැඩි කාෆ් මාළුත් එතන එහෙම ෆයිබර් ටැංක් සෙට් එකක්ම තියෙනවා ඔයාලට පේනවා එක්කගෙන් වගේ ඉන්නේ කාෆ්ලා ඔන්න තව ලොකු කාෆ් ඉන්න ටැංකියකුත් හම්බුණා අපිට සෑහෙන ලොකු කාෆ්ලා මේක ඉන්න මාළු ජාතිය නම් හරියට මට හොයාගන්න බැරි වුණා කොහොම හරි අපිට තව ආයින ටික වෙනවා තව තව මාළු ඉන්නවා මං කිව්වේ මේ කඩේ මාළු සෑහෙන කාෆ්ලා තමයි ගොඩක් ඉන්නේ කාෆ්ලා ගන්න ඉන්න කෙනට නම් අනිවාර්යෙන් සුපිරි මාළු කඩයක් තව මොන්ස්ටර් මාළු ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් සුපිරි මාළු කඩේ සෑහෙන මොන්ස්ටර් මාළු මේ කඩේ ඉන්නවා ආඩ වෙන අපිට තව ලොකු ප්ලාස්ටික් වැරල් කීපයක්ම හම්බුණා ඒක ඉන්න මාළු ජාති නම් මට හරියටම හොයාගන්න බැරුණා මොකද පේන්නේ කළුවරින් දා